දවසකින් තමයි රෝගියෙක් ඉන්නවා කියලා වාර්තා වුණේ. මොකද ඒ හිටපු ඒ නෝනා මේ රාගම හොස්පිටල් එකට ගිහිල්ලා තියෙනවා. ගිහිල්ලා ඒ කටයුතු කරද්දී මුලින්ම PCR පරීක්ෂණයකට භාජනය වෙලා තිනවා. ඒකේ ප්‍රතිඵල එදා හවස දීලා තියෙනවා. ඒකෙන් තමයි අපිට සෞඛ්‍ය අධිකාරිය ලක්නගල්ලට දැනුම් දීලා ඒ හරහා මම තිහාරී මහජන සෞඛ්‍ය පරීක්ෂක විදියට මගේ නම මාදව මේ මට ඉතින් කිව්වා. කිව්වට පස්සේ ඒ දැනුම් දීමෙන් අනතුරුව රෝගලෙන් තමයි පොසිටිව් කියලා ඒවලා තිබුණේ. අපිට ඒ අදාළ වාර්තා තියෙනවා ඒවලා. ඊට පස්සේ ඉතින් ඒකට අදාළ කොවිඩ් රෝග විමර්ශනයට අදාළ පැතිරීම් වැළැක්වීමද සහ ඒකට්ටිය නිරෝධායනයට ලක් කිරීම කියන ඒ මූලික කාරණා ටික මමයි මගේ මහජන සෞඛ්‍ය පරීක්ෂකයි අපේ මගේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකයා සහ මගේ සෞඛ්‍ය වර්ධන ධාරිතුමිය දුන්න උපදේශ පරිදි මම ඒක ඉෂ්ට කරා. ඒක තමයි මූලිකම උනේ ද විෂයවින්ද. දෙවැනි ආසාදිතය නම් මේ අද උදේ තමයි, කියන්නේ 29 උදේ තමයි මේ පොයේ දවස් උදේ දැනගත්තේ. ඒකත් මට මගේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකතුමා තමයි මට කිව්වේ. සෞඛ්‍ය වර්ධන ධාරිතුමියට දැනුම්පත් කරලා තියෙනවා මේ වතිපිටිල හොස්පිටල් එකට මේ සාමාන්‍ය කැස්සර් රෝගියෙකු කැස්සයි හිම්බිරිසාවයි වුණා වගේ තිබිලා තියෙනවා. මේ ප්‍රදේශයේ බලනකොට බෝගඩ ප්‍රදේශයේ සහෝදරේ. ඉතින් ගියාට පස්සේ ඒ ගත්ත PCR එකක් අරන් තියෙනවා. ඒකෙදි හවස අභියෙත් අරගෙන ඇවිල්ලා ඊට පස්සේ දැන් අද උදේ පොසිටිව් කියලා තියෙනවා ඒ PCR පරීක්ෂණේ ප්‍රතිඵල. ඊට පස්සේ ඒකට අදාළ මූලික පියවර අපි ගත්තා. අපේ අත්තරගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මාව තිහාගේ මහජන සෞඛ්‍ය පරීක්ෂක විදිහට මාව දැනුවත් කළා. ඒකෙදිත් අපි මූලික වශයෙන් එම මහත්යව ඒ රෝගී සහෝදරයව අපි අදාළ ආයතන වෙත නිරෝධායන සඳහා යොමු කරා. ඊට පස්සේ ඒ රෝගී මහත්ය ගිය තැන් සහය ආර්ථික මධ්‍යස්ථානයේ වියංගුඩ සේවය කරන්නේ. ඉතින් ඊට අදාළ කට්ටියවත් අපි නිරෝධායන සඳහා යොමු කිරීම පෙර මොකද මූලික අවශ්‍යතාවය තමයි රෝග පැතිරීම වැළැක්වීම. ඒක අපේ මූලික අරමුණක්. ඇත්තටම ඒකෙදී ගොඩාක් පිහාරී ජනතාව විදිහට සිංහල මුස්ලිම් කියලා වෙනසක් නැතුව බෙදයක් නැතුව මම මහජන සෞඛ්‍ය පරීක්ෂණ විදිහට මට මාරු විදිහට උදව් කරනවා. ඒකට මම ඉතාම අගය කරනවා. ඒ පිළිබඳව විශේෂයෙන් මුස්ලිම් පල්ලි ආශ්‍රිතව සිටින සියලුම ඒ පල්ලියට සම්බන්ධ මහත්තුරු මට නම් වශයෙන් කිව්වම හරි නැහැ. ඒ සියලු දෙනාම ඉතා හොඳින් මට උදව් කරනවා. හෙට PCR පරීක්ෂණයකුත් ප්‍රධාන පල්ලිය අසල ගොඩැල්ලි අපි දැනට සංවිධානය කරලා තියෙනවා මහත්තයා. මට දැන් ඕකෙදී ගොඩක් සහය වෙනවා. ඔය වෛද්‍යවරු වෙනු කට්ටියක ඉන්නවා ඔය පරිසරේ වටේ. ඉතින් ගොඩක් මට උදව් කරනවා මේ සම්බන්ධව. ඒ වගේම දැන් කියන්න ඕන දැන් අපි ඉන්නේ සාමාන්‍ය සමාජකනේ. දේව සමාජේ අපි කියන දේ විශ්වාස කරන නොකරන පිළිස්ස ඉන්නවා. ඒ වගේ අපි යම්කිසි දෙයක් සාක්ෂි සහිතව දුන්නත් ඒවා පිළිගන්න නොපිළිගන්න කට්ටියක් ඉන්නවා. කෙසේවත් පිළිගන්න ගන්න කට්ටියක් තියෙනවා. ඒක ඉන්නේ ඉතාම 100%ක්වත් නැති තරම්. ඉතින් මෙහෙම දෙයක් තියෙනවා. ඉතින් ඒ කට්ටිය අපි ඒ කට්ටිය හදින් දෙන්නේ ගන්න එකට වැඩිය ඉතින් ලොකු කාර්යභාරයක් අපිට දෙනවානේ අපි කට්ටිය දෙක දිරා කරන්න. ඉතින් ඒ කට්ටිය කවදා හරි ඒ කට්ටියට කොරෝනා වැළඳුනොත් දැනගෙන ඉවි මේකේ තියෙන බැරෑරුම් තත්ත්වය ඇත්තටම මේ පරිසරයේ යම් යම් සාධාරණ පරිසරයක් වෙලා තිබුණා නේද කියලා. අපි කට්ටිය එකතු වෙලා ඒ කට්ටියගේ දේවල් ගැන හිතන්නේ නැතුව අපි මේ එදා එදිනෙදා කරපු වැඩසටහන අපි එකතු වෙලා අපි මේ ශ්‍රී ලාංකික විදිහට මේ වැඩේ කරන්නේ.
අපි මේ ජාතියක් ගන්නකොට අපේ හිතකවත් නැහැනේ. නිසා අපි එකතුලා මේ වැඩේ කරගෙන යමු. ඉතින් අර කට්ටියත් ඉතින් ඒ කට්ටිය තව දවසකින් දෙකකින් මේක තේරුම් අරගෙන මේ අපිට උදව් කරයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඒක හැටි සාමාන්‍ය දෙයක්. පළවෙනි දේ තමයි අපේ සමාජින් ඉන්න කවුරු හෝ ඒ ධන ප්‍රතිඵල ඒ කියන්නේ පොසිටිව් කේස් එකක් කියලා කියන්නේ අපේ සමාජින් ඉන්න සහෝදරියක හෝ සහෝදරියක් ශ්‍රී ලාංකික සහෝදරියක් හෝ සහෝදරියක් අපි ඉස්සෙල්ලම බලන්න ඕනේ ඒකත් මූලික දේ. හැබැයි ඒ වගේම බලන්න ඕනේ රෝගයේ වළක්වාලීමට ගත යුතු මූලික පියවර අපි ගන්නත් ඕනේ. හැබැයි ඒ සහෝදරයා හෝ සහෝදරිය රෝගී වුණ එක්කෙනාව අපි යම් කිසි නිරෝධායන මධ්‍යස්ථානයක් වෙත යොමු කරාම ඔහු ගැන නිවැරදිව සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් හොඳින් රැක බලා ගන්න ඒක දෙකක් නැහැ. හැබැයි අපි තව දෙයක් කරන්න ඕනේ. ගෙදර ඉන්නවා එකක් ඒකේ බිරිඳ ඉන්නවා හෝ ස්වාමි පුරුෂයා හෝ එයාගේ දරු දැරියෝ ඉන්නවා සහෝදර සහෝදරිය යම් කිසි ඒකට අපහසුතාවයක්පත් නොවන විදිහට අපි ඔවුන්ව පුළුවන් විදිහට සිංහලද දෙමළද මුස්ලිම්ද කියලා බෙදයක් නැතුව අපි රැක බලා ගන්න ඕනේ. ඒ වගේම උන්ට යම්කිසි ආධාරයක් දෙනවා අපි ඒක කරන්න ඕනේ. ඔවුන්ට තියෙන අපහසුතාවයන් පිළිබඳව සලකන්න ඕනේ. හැබැයි ඔවුන් වෙත යන්න කියලා මං කියන්නේ නැහැ. මූලික නිරෝධායන නීති නොකඩන විදිහට ඒ නීති රීති වලට අනුකූල විදිහට අපි කටයුතු කරන්න ඕනේ. හැබැයි මේ රෝගය බෝවීම වැළැක්වීම සඳහා. ඒක තමයි ඉර්ෂාද් මහත්තයා මම නම් හිතන්නේ. ඇත්තට මිනිස්සු හුඟක් ප්‍රජා විදිහට අපිට උදව් කරනවා. ඒ සමහර යම්කිසි ගැටළු අපි වෙන අවස්ථා තියෙනවා. මම නම් මූලිකවම කියන්නේ ඔවුන් අපේ සමාජයේ කොටස. අපි මේක පාලනය කරගන්න නම් අපි ඔවුන්ව නිවැරදිව ඒ අදාළ නීති රීති සහ ඒ අදාළ සෞඛ්‍ය පිළිපෙත්වලට අනුව ඔවුන්ව රැක බලා ගන්නවා. බොහොම ස්තුති සර්. ඇත්තරම මාර හොඳ පැහැදිලි කිරීමක් අපිට දුන්නා. ඒකට ගොඩාක් ස්තුති. ඉර්ෂාද් මහත්තයා ඔයත් මට කතා කරාට සහ නිතරම එකතු වෙලා මේ දේ වළක්වාලන්න විශේෂයෙන් බෝන් රෝග වළක්වා ගන්න කොවිඩ් 19 වගේ රෝගයක් ඔය කටිය සංවිධානාත්මකව මට උදව් කිරීම පිළිබඳව මම ඇත්තටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම අපි ආරම්භ වෙනවා අපේ තිහාරි වගේ ප්ලේස් එකක ඔයා වගේ අපිට ඔෆිස් එකක හම්බුනේ එක ඇත්තටම we are proud of it. Thank you sir. Thank you very much for your explanations. Thank you very much. මේ කරන උදව් වලට කටියම එකතු වෙනවා. Thank you sir. හරි. Thank you.